ස්වාමීන් වහන්ස දැන් පඨවි ධාතුවේ අනිත්‍ය භාවය දකින අපි දැකිය යුතු ඊළඟ අවස්ථාව කුමක්ද ස්වාමීන් වහන්ස ඊළඟට පින්වතුල්ලා තේජෝ ධාතුවේ අනිත්‍ය භාවය නුවණින් දකින්න මේ ශරීරයේ තියෙන උණුසුම් ස්වභාවය නුවණින් දකින්න ඒ උණුසුම් ස්වභාවයේ වෙනස් වීම නිරතුරුව නුවණින් දකින්න මේ අධ්‍යාත්මික තේජෝ ධාතුව වගේම බාහිර තේජෝ ධාතුවේ අනිත්‍ය භාවය දකින්න ඒ වගේම බාහිර අපිට අරමුණු වෙන්නා වූ සෑම මිනිස්සෙක්ගේ සෑම සත්වයෙක්ගේම රූපය තිල තියෙන්නා වූ තේජෝ ධාතුවේ අනිත්‍ය භාවය දකින්න මේ පරිසරය තුළින් සකස් වෙන්නා වූ මේ තේජෝ ධාතුවේ අනිත්‍ය භාවය දකින්න අනිත්‍ය භාවය දකිමින් නිරේතුරුව මේ අධ්‍යාත්මික රූපය තුල සකස් වෙන්නා වූ තේජෝ ධාතුවත් බාහිර තේජෝ ධාතුවත් අනිත්‍ය භාවයට පත් වෙන හැටි නුවණින් දකින්න යම් දවසක මේ අධ්‍යාත්මික රූපය තුල තියෙන තේජෝ ධාතුව මිය පරලව ගිහිල්ලා මහ පොළවට මේ බාහිර සතර මහා ධාතුවටම මේ තේජෝ ධාතුව එකතු වෙන හැටි නුවණින් දකින්න නිරේතුරුවම තමන් මේ තේජෝ ධාතුව පිංගතුණි අනිත්‍ය සංඥාව වැඩෙන ආකාරයෙන් නිරේතුරුව දකින්න එතනි දැකලා තේජෝ මානසිකාරයට සමවදින්න දෑස් දෙක පියාගෙන ඔබ මොහොතක් මනසින් මේ ශරීරයේ උෂ්ණත්වය වැඩි කරගන්න ඔබ දන්නවා ඔබ උණ ගැනුණ වෙලාවට ඔබේ උෂ්ණත්වය අංශක 100ට ඔය වගේ ප්‍රමාණයට වැඩි වෙනවා මේ වගේ ඔබ උණ ගැනුණ වෙලාවට ශරීරයේ තියෙන උෂ්ණත්වය ඔබ මනසින් ඇති කරගන්න මනසින් ඇති කරගෙන ක්‍රමානුකූලව මනසින් ශරීරයේ උෂ්ණත්වය වැඩි කරගන්න මේ ශරීරය ඔබ ගිනි ගන්නා ගන්න දැන් මනසින් මේ දේ කරන්නේ දැන් තමන්ගේ ශරීරය තමන් ගිනි ඇවිලෙනවා තමන් දකිනවා මේ ගිනි ඇවිලෙන ගින්නන්ගේ මේ කුටිය ඔබ ගිනි අවුලෝ ගන්න දැන් ඔබත් මේ කුටියත් දෙකම ධාතු මානසිකාරයට ඔබ ලක් කරලා මේ දෙකම දැන් මනසින් ගිනි ගන්නවා ඊළඟට මේ ගින්න ඔබ මේ ගම පුරා පතුරවන්න ඊළඟට ඒ ගින්න නගරය පුරා පතුරවන්න ඊළඟට මේ මුළු මනුස්ස ලෝකෙම එකම ගිනි ජාලාවක් කරලා දකින්න ඊළඟට ඒ ගිනි ජාලාව තුලින් දිව්‍ය බ්‍රහ්මතල ගිනි ගන්නවා දකින්න මේ මුළු විශ්වයම එකම තේජෝ ධාතුවක් බවට පත් කරලා දකින්න මේ මුළු විශ්වයම මේ අධ්‍යාත්මික රූපයත් බාහිර රූපේ තේජෝ ධාතුව මේ මුළු විශ්වයම තේජෝ ධාතුවක් බවට පත් කරලා දකිද්දී ඒ තේජෝ ධාතුව නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි මොකද අතීතයේ කල්ප විනාශයක් සිද්ධ වෙච්ච වෙලාවේ හත්වෙනි ඉර පායපු වෙලාවේ මේ මුළු විශ්වයම එකම ගිනි ජාලාවක් බවට පත් වුණා මේ මුළු විශ්වයේ සෑම අඟලක්ම එකම ගිනි ජාලාවක් බවට පත් වුණා දිව්‍ය තලපවායේ ගින්නට අසු වුණා ජොදුන් 84000 කුස මහා මේරුව ගිනි අරගෙන මහ පොළොවට කඩා වැටුණා එකම ගිනි ජාලාවකින් එකම තේජෝ ධාතුවකින් මුළු විශ්වයම පිරිලා ගියා පිංගතුනි ඒ තේජෝ ධාතුව නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද අනිත්‍ය වුණා අතීතේ කල්ප විනාශ දසදහස් ගානකදී මේ මුළු විශ්වයම එකම තේජෝ ධාතුවකින් තේජෝ ධාතුවේ ක්‍රියාකාරීත්වයෙන් පිරි ඉතිරිලා තේජෝ ධාතුවේ ආධිපත්‍යයට ලත වුණා ඒ ආධිපත්‍යයත් අනිත්‍ය භාවයට පත් වුණා පිංගතුනි මුළු විශ්වයම තේජෝ ධාතුවේ ආධිපත්‍යයට පත් වෙලා එකම ගිනි ජාලාවක් බවට පත් වුණ තේජෝ ධාතුවත් අනිත්‍ය වෙලා ගියා නම් මේ මොහොතේ ඔබ අංශක 100ට ඔබේ තියෙන ඔය උණ ගැනීම නිසා සකස් වුණා වූ තේජෝ ධාතුව නිත්‍ය වේද අනිත්‍ය වේද අනිත්‍යයි ඔබ මේ වෙලාවේ ඔබේ බිරිඳගේ සාමි පුරුෂයාගේ තුරුලට වෙලා ඔය ලබන ඔය සැනසිල්ල ඔය උණුසුම නිත්‍ය වේද අනිත්‍ය වේද අතීතේ පුතේ මුළු විශ්වයම තේජෝ ධාතුවෙන් පිරිලා ගියත් ඒ තේජෝ ධාතුවත් අනිත්‍ය වුණා එනිසා ඔබ මේ විශ්වයම තේජෝ ධාතුවෙන් පිරිලා ඒ අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් තේජෝ ධාතුවෙන්ම පිරි ඉතිරි ගිය වෙලාවේ ඒ තේජෝ ධාතුවත් අනිත්‍ය වුණා නම් මේ මොහොතේ ඔබ ඔබේ බිරිඳගේ සාමි පුරුෂයාගේ දරුවාගේ උණුසුමට මේ මොහොතේ රැවටෙන්න එපා එය අනිත්‍ය වූ තේජෝ ධාතුවක්මයි උණුසුමක්මයි ඒ වගේම ඊළඟට ආපෝ ධාතුවේ අනිත්‍යභාවය දකින්න ආපෝ ධාතුව ගැන මේ වැగిරෙන්නා වූ ස්වභාවය මේ ලේ සෙම් සැරව සොටු මේ මුත්‍රා මේ සියල්ලම ආපෝ ධාතුව හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එනිසා මේ ආධ්‍යාත්මික රූපේ ආපෝ ධාතුවේ අනිත්‍යභාවය දකින්න බාහිර අපිට හමු වෙන්නා වූ සෑම රූපයකම ආපෝ ධාතුවේ අනිත්‍යභාවය දකින්න තිරිසන් සතෙක් වේවා මිනිසෙක් වේවා ගහක් කොළක් වේවා අර තියෙන්නා වූ දියර ස්වභාවයේ ද්‍රව ස්වභාවයේ නුවණින් දකින්නේ අනිත්‍ය වෙන්නා වූ ධර්මතාවය ගඟක් දොළක් ඇලක් මහසාගරයක් දැක්කත් මේ ආපෝ මානසිකාරයට සමවැදිලා මේ ආපෝ ධාතුවේ අනිත්‍යභාවය දකින්න ඒ අනිත්‍යභාවය දකිමින් නිරේතුරුව දෑස් දෙක පියාගෙන ඔබ ආපෝ මානසිකාරයට සමවදින්න
ඔබේ මේ මුළු ශරීරෙම ඔබ ජල බඳුරක් කරලා දකින්න. ඔබේ මේ මුළු ශරීරෙම ජලය ගොඩක් කරලා ජර බාල්දියක් කරලා ජල බකට්ටයක් කරලා ඔබ දකින්න. ඊළඟට මේ මුළු කුටියම ඔබ ජල තටාකයක් කරලා දකින්න. මේ ගමම මේ නගරයම ඔබ ජල තටාකයක් කරලා දකින්න. ඒ වගේ මේ මුළු රටම එකම ජල තටාකයක් එකම සාගරයක් බවට පත් කරලා දකින්න. මේ මුළු විශ්වයම එකම ජල තටාකයක් එකම සාගරයක් එකම ගංගාවක් කරලා දකින්න. එහෙම දකිමින් නිරේතුරුවම මේ ආපෝ ධාතුවේ තියෙනා වූ අනිත්‍යභාවය දකින්න. මේ මුළු විශ්වයම එකම ජල තටාකයක් කරලා ඔබ දකිද්දී ඒ දැක්කා වූ මුළු විශ්වයම එකම ආපෝ ධාතුවේ ආධිපත්‍යයට යට වූ ඒ ජල තටාකය නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? අනිත්‍ය වූ දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතේ කල්ප විනාශයන් සිදුවීම ආරම්භ වෙන මොහොතේ අර යොදුන් 84,000 උස මහා මේරු පර්වතේ කුඩා දිය උල්පත් මහා දිය උල්පත් මධ්‍යම දිය උල්පත් කියලා උල්පත් ස්වභාවයන් තුනක් තියෙනවා කියලා. මේ උල්පත් ස්වභාවයන් තුන තුලින් මුලින්ම පංච මහා ගංගා පිරි ඉතිරි යනවා. ගංගා යමුනා අචරවතී සරබූ මහී කියන පංච මහා ගංගාවන් පිරි ඉතිරි යනවා මේ උල්පත් ජලයෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මේ උල්පත් ජලයෙන් දිව්‍ය තලවල තියෙන අනෝ තත්ත්වයේ රතකාරයේ සිංහප්‍රපාතයේ මන්දාගිනිය ශද්ධණිය කියන මේ දිව්‍ය විල් ජලයෙන් පිරි ඉතිරි යනවා කියලා. එනම් බලන්න මේ මහා මේරු පර්වතයෙන් ගලාගෙන එන කුඩා දිය උල්පත් මධ්‍යම දිය උල්පත් මහා දිය උල්පත් තුලින් මේ මුළු මහා සාගරයේම මේ මුළු ගංගා ඇලදොලම පිරි යනවා නම් ඒ පිරි ගියා වූ ආපෝ ධාතු ආධිපත්‍ය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. මොකද අතීතයේ යම් දවසක් එනවා මේ ලෝක ධාතුවේ තුල තියෙන සෑම ඇලක් දොලක් ගංගාවක් මහා සාගරයක්ම හිඳිල යන්නා වූ දවසක් එනවා. එනම් මේ මොහොතේ මහා සාගරයක් හිඳිලා වැලි තලාවක් වෙනවා නම් පංච මහා ගංගාවන් හිඳිලා වැලි තලාවක් වෙනවා නම් මේ මොහොතේ මේ ඔබේ අධ්‍යාත්මික ආපෝ ධාතුව මේ දියර ස්වභාවයේ නිත්‍ය වේද අනිත්‍ය වේද? මහා සාගරයත් අනිත්‍ය වුණා, මහා සාගරයත් වැලි තලාවක් බවට පත් වුණා නම් ඔබේ ජීවිතයේ මේ මොහොතේ මේ දවසට වතුර ලීටර 3ක් බීලා ඔබ ඇති කරගන්න මේ ආපෝ ධාතුවේ ශක්තිය නිත්‍ය වේද අනිත්‍ය වේද? අනිත්‍ය වෙනවා. ඔබ මේ මොහොතේ රසකල බීම වීදුරුවක් බීලා කූල් කරපු බීම වීදුරුවක් බීලා තැඹිලි ගෙඩියක් වළඳලා ඔබ ඇති කරගන්න මේ ආපෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය නිත්‍ය වේද අනිත්‍ය වේද? මහා සාගරෙත් හිඳිලා ගියා අනිත්‍ය වුණා, පංච මහා ගංගාත් අනිත්‍ය වුණා, යොදුන් 84,000 කුස මහා මේරුවේ සියලු දිය උල්පත් අනිත්‍ය වුණා, දෙවියන් කාම ඡන්දයන් විදින පංච මහා විලුත් අනිත්‍ය භාවයට පත් වුණා. එනිසා නිරේතුරුවම ඔබ මේ ආපෝ ධාතුවේ අධ්‍යාත්මික ආපෝ ධාතුවත් බාහිර ආපෝ ධාතුවේ අනිත්‍ය භාවය දකිමින් මේ ආපෝ මානසිකාරයට සමවැදිලා මේ මුළු විශ්වයේම ආපෝ ධාතුවේ ක්‍රියාකාරීත්වයට යට කරලා ඒ ක්‍රියාකාරීත්වයත් අනිත්‍යයි කියලා දකින්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වායෝ ධාතුව දේශනා කරනවා. මේ අධ්‍යාත්මික වායෝ ධාතුව කියන්නේ මේ ශරීරය තුළ ක්‍රියාත්මක වෙන වාත ස්වභාවයන් වායු ස්වභාවයන්. ඔබ නුවණින් දකින්න කොයිසම් වායු ස්වභාවයන් මේ ශරීරය තුළ ක්‍රියාත්මක වෙනවාද කියලා. ආශ්වාස ප්‍රාශ්වාසයේදී, ආහාර ජීර්ණයේදී, මල පහ පහවීමේදී, ලේ ගමනාගමනයේදී මේ සෑම ක්‍රියාකාරීත්වයකම පින්වතුනි වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වයක්මයි. එනිසා මේ වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එනම් මේ අධ්‍යාත්මික වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වයේ අනිත්‍යභාවය වගේම බාහිර වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වයේ අනිත්‍යභාවය දකින්න. ඔබට අරමුණු වෙන සෑම රූපයකම බාහිර වායෝ ධාතුවේ අනිත්‍ය බව දකින්න. ඒ වගේම අරමුණු වෙන්නා වූ සෑම ස්වභාව ධර්මයට අදාළ වාත ස්වභාවයකදීම මේ වායෝ ධාතුවේ අනිත්‍යභාවය දකින්න. අනිත්‍යභාවය දකිමින් ඔබ දෑස් දෙක පියාගෙන වායෝ මානසිකාරයට සමවදින්න. ඒ වායෝ මානසිකාරයට සමවැදිද්දී ඔබ දෑස් දෙක පියාගෙන ඔබේ මේ මුළු ජීවිතේම සුළඟක් කරලා දකින්න. ඔබේ මේ මුළු ජීවිතේම වාතයක් සුළඟක් කරලා දකින්න. දැන් ඔබ දකින්නේ ඔබේ රූපය නෙමේ, මෙතන තියෙන සුළඟක් කරලායි ඔබ දකින්නේ, වායුවක් කරලායි ඔබ දකින්නේ. ඊට පස්සේ ඔබ මේ මුළු කුටියම වායුවක් කරලා සුළඟක් කරලා දකින්න. ඊළඟට ඔබ මේ ගමම එකම සුළං රොදක් කරලා දකින්න. ඊළඟට ඔබ මේ මුළු නගරයම එකම සුළං රොදක් කරලා දකින්න. දැන් ඔබ නගරයේ ගෙවල් දොරවල් දකින්නේ නෑ, එකම සුළි සුළඟක් බවටයි ඔබ දකින්නේ. ඊළඟට ඔබ මුළු මේ රටම එකම සුළි සුළඟක් කරලා දකින්න. මේ මුළු මනුස්ස ලෝකයේම එකම සුළි සුළඟක් කරලා දකින්න. ඊළඟට මේ මුළු දිව්‍යතල බ්‍රහ්මතල පමා එකම වායුවක් එකම සුළි සුළඟක් කරලා දකින්න.
අන්න වායෝ ධාතුව වායෝ මානසිකාරයට මුළු විශ්වයම යටපත් කරගෙන වායෝ මානසිකාරය තුල මොහොතක් ජීවත් වෙන්න දැස් දෙක පියාගෙන මුළු විශ්වයම එකම සුලන් රොදක් කරලා එකම වාතය ගොන්නක් කරලා ඔබ දැස් දෙක පියාගෙන සුලන් රොදේ අනිත්‍යභාවය දකින්න ඒ මුළු විශ්වයම වායෝ ධාතුවක් බවට පත් කළා ඒ වායෝ ධාතුව නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කල්ප විනාශයක් සිද්ධ වෙන වෙලාවේ අර 6 වෙනි ඉර පායපු වෙලාවේ මහා මේරුව හතර වටෙන්ම දුන් දාන්න පටන් ගන්නවා කියලා පින්වතුනි මහා මේරුව හතර වටෙන්ම දුන් දාන්න පටන් අරගෙන මේ මුළු විශ්වයම දුමෙන් වැහිලා යනවා කියනවා දුමෙන් මුළු විශ්වයම වැහිලා යනවා කියනවා දිව්‍ය තලපවා දුමෙන් වැහිලා යනවා කියනවා පින්වතුනි කෙනෙකුට සත්වයකට තව සත්වයක් පේන්නේ නැහැ මුළු විශ්වයම මුළු පෘථුවියම එකම දුමෙන් වැහුණා වූ වායෝ ධාතුවේ අධික්‍රියාකාරීත්වයට ලක් වෙනවා එදා ඒ මුළු දුමෙන් වැහුණා වූ වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි මුළු විශ්වයම එකම දුමකින් වැහිලා ගියා වූ වායෝ ධාතුවත් අනිත්‍ය වුණා නම් මේ මොහොතේ ඔබේ මේ ශරීරයේ ක්‍රියාත්මක වෙන වායෝ ධාතුව නිත්‍ය වේද අනිත්‍ය වේද එනම් මේ වායෝ ධාතුවට ඔබ බැඳෙන්න එපා ඒ නිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ මේ උතුම් වස් කාලය දේශනා කරන්නේ මේ ස්වභාව ධර්මය මුල් කරගෙන ඔබව චතුරාර්ය සත්‍ය දෙසට යොමු කරන්න මේ වැස්ස කියන කාරණය මේ සතර මහා ධාතුව කියන කාරණය මුල් කරගෙන ඔබව මේ ධර්මාබෝධය දෙසට යොමු කරන්න පින්වතුනි ඒ නිසා පින්වතුල්ලා දක්ෂ වෙන්න අතීත සංසාරයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක උපදිලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ කළා වූ කටින පින්කම් වලදී ඔබ පූජා කළා වූ චීවර එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා පින්වතුනි ඔබ අතීතේ පටිච්ච සමුප්පන්නව ඉපදුන වෙලාවේ ඔබ කටින පින්කම් වලදී දන් පූජා කරපුවා එක ගොඩක් ගැහුවොත් එය ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියනවා පින්වතුනි එහෙනම් සංසාරයක් පුරාවට අපි පිනට අදාළ කුසලයට අදාළ ධර්මයන් මෙච්චර පරිපූර්ණ කළා තියෙනවා ඒ සියල්ල පරිපූර්ණ කළත් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණා වූ විදර්ශනා නුවණට අදාළ ධර්මයන් අපි ජීවිතය තුලින් සාක්ෂාත් කරගත්තේ නැහැ පින්වතුනි එනිසා පින්වතුන්ලා දක්ෂ වෙන්න අතීතේ කළා වූ දේ නැවත කරලා නැවත නැවත පින්කම් තුලින් භවය සකස් කරගන්න දිශාවට යන්නේ නැතුව දක්ෂයා අවම වශයෙන් මේ ධාතු මානසිකාර්ය සතර මහා ධාතුවේ අනිත්‍යභාවය ජීවිතයට ගලපගෙන බුදුරජාණන් වහන්සේ ස්වභාව ධර්මය තුලින් සතර මහා ධාතුව තුලින් වැස්ස තුලින් යම් සේදමේ වස් තුන් මාසේ අපිව අධිගමයන් කරා යොමු කරන්න උත්සාහ ගත්තේ ඒ අයෝමය මහා කරුණාවෙන් යුත් බුදුරජාණන් වහන්සේට කීකරුණ දරුවෙක් බවට පත් වෙලා ඒ මාර්ගයේ ජීවිතයට එකතු කරගන්න